ඉතාම නාටකීය දේවල් සිද්ධ වෙනවා මේ නැතිවරණේ විරාගෙන. එතන විනාශ වෙන නිමෙයි මේක. නියෝලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර දෙවනි රාජ්‍ය. අපි බලාපොරොත්තු සහගතයි. මොකද කියන්නේ මේ විශේෂයෙන් අපි මේ කතා කරනකොට විශේෂයෙන්ම ජනාධිපතිතුමා එනවා. ජනාධිපතිතුමා ගොඩ මෙහෙම මේ පැත්තට ඡන්ද ගහන ඊට පස්සේ ලංකාව මෙහෙම කිසිම බාධාවක් නැහැ. මේ වෙලාවේ ඇත්තටම ලංකාව රටක් විදිහට අපිට පේන විදිය කියන්නේ මේක මම නැවත මම කියන එක මම ගන්න ටිකක් පසුගිය අවුරුදු 10ක විතර කාලයක් ඇතුළේ දේශපාලනයේ ක්‍රියාකාරී වෙදපු කෙනෙක් ඊට පස්සේ අනිත් පැත්තෙන් නිදහස් අධ්‍යාපනයෙන් ආපු කෙනෙක් සාමාන්‍යයෙන් අර ග්‍රාමීය පසුබිමකින් ආපු කෙනෙක් සාමාන්‍ය කියන්න පුළුවන් වැඩ කරන පන්තියේ හෝ නැත්නම් ගොවි ගැමි සහ සාමාන්‍ය වැටුප් රැකියාවල යෙදෙන ෆවුල් පසුබිමකින් ආපු ග්‍රාමීය පසුබිමකින් ආපු කෙනෙක් සහ ඊට පස්සේ මාධ්‍යවේදියෙක් සහ ඔය සියල්ල ඇතුළු තමයි මම කියන කෙනාව ගණ්ඩ වෙන්නේ. සහ ඊට පස්සේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළේ දේශපාලනයේ ටිකක් ක්‍රියාකාරීව හිටපු කෙනෙක් විදිහට මම ලංකාව දිහා මේ සහ ලංකාව අපේ රට සහ ලෝකය කියන දෙක ගැන මම මගේ ප්‍රවේශය ගන්නවා. එතකොට මේක නැවතත් ලංකාව මේ මොහොතේ මට පෙනෙන විදිහ කියන එක. ලංකාව පෙනෙන විදිහ ගත්තම ඒක නැවත ලෝකයේ එක්කත් ගැටගහනවා. ලංකාව හෝ ලෝකය පසුගිය අවුරුදු දෙක තුන ඇතුළේ අපි දකින්නේ පැති කිහිපයකින් එක පැත්තකින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කඩාවැටීමක්. එහෙම නැත්නම් සාමාන්‍ය අපි කියනවා මේ කැපිටලිස්ට් එහෙම නැත්නම් ධනවාදී සන්දර්භයක් ඇතුළේ හදපු ප්‍රජාතන්ත්‍රවාදී කියන ආකෘතිය. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී තුල තියෙන නියෝජිතයන් පත් කර ගැනීම, තෝරාපත් කර ගැනීම සහ ඒ නියෝජිතයන් අවුරුදු 5කට සාමාන්‍ය තියෙනවා. දැන් ලංකාවේ තියෙන අවුරුදු 6ක දුර කාල දෙකක් කියලා තිබුණේ. ඒ කියන්නේ ජනාධිපතිවරුන්ට හැදෙන්නේ එහෙම. ජනාධිපතිරේ පත් වෙන එක ඡන්දකින් යාර දෙවෙනි අනුමැතියක් දෙනවා. ඒ අවුරුදු තව 6ක් ඉඳලා අවුරුදු 12ක් වෙනකොට තමයි 78 විස්තාවේ තිබුණු රාමුව මේ ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළේ. දැන් ඇමරිකාවේ තියෙනවා නම් ඇමරිකාවේ තියෙන අවුරුදු 4ක දෙකක් අවුරුදු 8ක් කෙනෙක් පත් වෙලා අවුරුදු 8ක් ඉන්නවා. ඒක තමයි සංකල්පය. ඒකට පළවෙනි වතාවට පත් කෙනෙක් නට දෙවෙනි වතාවට ජනවරමක් දෙනවා. එතකොට එහෙම ඊට පස්සේ ඒගොල්ලෝ විවිධාකාර විදිහට රටේ පාලනය කරගෙන යනවා. මේක තමයි සාමාන්‍ය මේ ලිබරල් නිදහස් රාජ්‍ය පිළිබඳ අදහස මෑත කාලීන ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ආකෘතිය තියෙන හැමයි. ඒගොල්ලෝ නීති සම්පාදනය කරනවා, ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා බලතල ආයතන තුනක් තියෙනවා. ඒගොල්ලෝ නිකන් මිනිස්සුන්ට බලය තියෙනවා, අයිතිවාසිකම් තියෙනවා. මෙන්න මෙහෙම මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙනවා. ඒකට වැඩ කරගෙන යන්න මේ ආකෘතියක් තියෙනවා. ඉතින් මේක ලංකාවේ ලෝකයේ පසුගිය අවුරුදු 15ක විතර කාලේ තියෙන මේක සම්පූර්ණයෙන්ම මේක බිඳ වැටීමයි. මේක ගැන විශ්වාසය නැති වීම. දැන් ලංකාව නම් විශේෂයෙන් 78න් පස්සේ දිගටම මේක තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද කියන එක. ලංකාව මම ගන්න ඇත්තටම ලෝකයේ දෙවනි නියෝලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු දෙවනි රාජ්‍යය. ඒ කියන්නේ පළවෙනි රාජ්‍ය චිලිය. චිලිය ඉතින් පැහැදිලිව අමුවේ ඒකාධිපති රාජ්‍යයක් විදිහට තමයි එක කරගෙන යන්නේ. කියන්නේ චිලිය සම්පූර්ණයෙන්ම පිනෝචගේ ඒකාධිපති පාලනයක් යටතේ. නමුත් ජේ.ආර්. ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් වෙලා විශාල 3-2 බලයක් කරගෙන ඒ මැතිවරණයෙන් ඔහු ජනාධිපතිවරණ නැතුව විධායක ජනාධිපති බලතල තමන්ට ලබාගෙන ජනාධිපතිතුමා නොපවත්වාම අති දැවැන්ත බලතල තමන්ට ව්‍යවස්ථා සංශෝධනයකින් ලබාගෙන ඊට පස්සේ ත්‍රස්තවාද වේලක් මේ පරතර ගෙනල්ලා දැවැන්ත මර්ධන ක්‍රියාවලියකට සහ දැවැන්ත සිවිල් යුද්ධයකට රට තල්ලු කරලා ඒක පාවිච්චි කරමින් දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ මර්ධනයක් ආදිවේදී මර්ධනවා මිනීම ඝාතනය කිරීමක් මිනීමරී තරුණ නැගටිව් මර්ධනය කිරීම ඇතුළු සියල්ල එක්ක 80 ගණන් වල විශේෂයෙන් ඔය සීතල යුද්ධ කාලය විශේෂයෙන් වමේ නැගටිව් තිබුණු කාල සීමාව දරුණු විදිහට මර්ධනය කරමින් මේ එකම රටේ ආර්ථිකය දිගින් දිගටම නිර්බාධකරණයට ලක් කරලා එහෙම ආර්ථික ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒකට සමගාමීව සංස්කෘතිය වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට සමගාමීව මිනිස් පැවැත්ම වෙනස් වෙනවා. මේ සියල්ල අවුරුදු ගානක් තිස්සේ පවත්වගෙන ආපු ඒක 94 ඉදී දැවැන්ත ඒ ක්‍රියාවලිය නවත්තනවා කියලා මැතිවරණයක් පැවැත්වෙනවා. ඒකේ බලාපොරොත්තු වෙන මිනිස්සු ඡන්ද දෙනවා. හැබැයි 94 ඉදී බලයට පත් වෙන අයත් ඒක ඉදිරියට ගෙනියනවා. ඊට පස්සේ සිවිල් යුද්ධය අවසන් කිරීමක් ගැන කතා කරනවා 2008-09 වෙද්දී. ඊට පස්සේ යුද්ධය අවසන් වුණා කියනවා. ඊට පස්සේ නැවත වතාවක් 2015 දූෂණ වංචා විරෝධයක්, 2019 නැවත ත්‍රස්ත ප්‍රහාරයක්, ඔය වගේ නොයෙකුත් හැලහැප්පීම් මැද ආපු රාජ්‍යයක් දැන් සම්පූර්ණයෙන්ම මේ ආකෘතිය පිළිබඳ මිනිස්සුන්ට තියෙන විශ්වාසය අහිමි වෙලා ඡන්දයක් නැතුවම ජනාධිපති කෙනෙක් ගෙදර යවලා.
එහෙම එහෙම එකක් මට පේන්නේ ඒක ඇතුලේ මම දකින්නවා. ඒකට කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ආකෘතිය අරුදේ. අනිත් පැත්තෙන් ආර්ථික ක්‍රියාව, ඒ ක්‍රියාවලිය නැවතවතාක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන, ලෝක බැංකු වගේ ආයතන සහ වෙනත් අපේ රට තුළ ඉන්න think tanks වගේම ඊට පස්සේ සිවිල් ක්‍රියාකාරීන් කියලා කියන අය මේ අය විසින් පෝෂණය කරපු ආර්ථික මතවාදයක් සහ දේශපාලන මතවාදයක් එක්ක ඇවිල්ලා දැන් ජාතිකවාදී කියන එක පැවතුනවා. ඉතින් ඔන්න ඔය ගොඩක් ඒවා ඇතුළේ තමයි ලංකාවම දකින්නේ. එතකොට පෙන්නන්නේ කොහොමද ලංකාව කියලා හුවත් එහෙම ලංකාව එක එක අය එක එක විදිහට පෙන්වන්න කැමති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ආණ්ඩුව ලංකාව පෙන්වන විදිහ එකක් දැන් මේ රටේ ඉන්න ජනාධිපතිවරයා. නමුත් ඒ හැමෝටම තියෙන මේ ප්‍රධාන ධාරාවේ හැමෝටම ලංකාව පෙන්වන්න ඕනි යම් කිසි, ඒ කියන්නේ අර්බුදයක් ආවා කියන එක බාර අරගෙන ඒ අර්බුදේ බර විවිධ පැතිවලට පවරලා ඒ අර්බුදේ තියෙන ගැඹුර හැල්ලු කරලා ඒ වෙනුවට එක අපිට මේක හදා ගන්න පුළුවන් රටක් හැමෝම කියන තමන්ට මේක හදාන්න පුළුවන් හැමෝම පොරොන්දු වෙන මේ සුළු බලය හුමාරුවක් කරලා ජනාධිපති කෙනෙක්ව මාරු කරලා එකන එක එකයි කියන මෙයාව ගේන්න ඕනේ මෙයාව ගේන්න ඕනේ ඊට පස්සේ මේ බොහෝ විතර දූෂණය වංචාව නැති යම් කිසි පාලනයේ පොඩි වෙනස්කම් ටිකක් එක්ක ඉදිරියට ගෙන යා හැකි එහෙම තැනක තමයි මේ ලංකාව පෙන්වන්නේ. නමුත් ඊට එහාදී ගැඹුරු අර්බුදයේ නොමැතිව තමයි ලංකාව පෙන්වන්නේ. හැමෝම කියන්නේ මේ විශේෂයෙන් අපි මේ කතා කරන මොහොතේ 21 වෙනිදා ජනාධිපතිතුමනේ එනවා. ජනාධිපතිතුමනේ ගොඩ එහෙම මේ පැත්තට ඡන්ද ගහන්නේ. ඊට පස්සේ ලංකාව මෙහෙම කිසිම බාධාවක් තොරව ඉස්සරහට යනවා. සමහර අය කියන්නේ දැන් බලේ ඉන්නයි කියනවානේ. අපි දැනටමත් යම් දේවල් කරලා තියෙනවා. ඒක තව ටිකක් අපි හොඳට කරගෙන ගිහින්න තව අවුරුදු මේ 2048 විතර මේක කර. තව කරගෙන නෑ මේ එහෙම නෙමෙයි. මේගොල්ලෝ එලවන්න ඕනේ, ඔක්කොම එලවන්න ඕනේ. අපි ආවම ඉස්සරහට යනවා. කවුරුත් අර මේ view කියන්නේ ගැඹුරු පුපුරායම අර්බුදයේ නැතුව පොඩි වෙනසක් එක්ක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන එක තමයි ලංකාව දිහා බලද්දී බොහෝ අය පෙන්වන්නේ. ඉතින් ඒ පෙනෙන දේ සහ يعني අපිට පේන දේ සහ ලංකාව ගැන පෙන්වන දේවල් එක්ක ලංකාවම දකින්නේ එක පැත්තකින් බලාපොරොත්තු සහගතයි. මොකද බොහෝ දුරට ජනතාව අතර තියෙනවා යම් කිසි අර්බුදයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ ඒක නිකම්ම අර්බුදයක් නොමැති බව හිතලා නිකම් කිසිම දෙයක්, ඒ කියන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ වගේ හිතන්නේ නැහැ මිනිස්සු. අර්බුදයක් දකිනවා ඒ යනුව ඔවුන් ලොකු වෙනසක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙනස ඒගොල්ලෝ හිතන වෙනස ඒ විදිහට සිද්ධ වෙයිද කියන සැකය සහ ඒ ප්‍රශ්නේ අරුණම අනාගතයට අපිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්නවා විදායක ජනාධිපති කෙනෙක්ව ජනාධිපතිවරණයක් හෝ වෙන කිසිම ව්‍යවස්ථාවක ඉඩක් නැතුව, කියන්නේ නැවත කැඳවීමේ බලයක් නොමැතිව සාමාන්‍ය ජනතාවට ව්‍යවස්ථාවේ තියෙන ඔක්කොම රාමු මොනවත් නොමැති වුණත් දූෂිත පාලකෙක්ව, වැරදි කරපු පාලකෙක්ව, වැරදි කරපු පාලක පවුලක කෙනෙක්ව සහ අපරාධකාරී ඉතිහාසයක් තියෙන කෙනෙක්ව ඒ කිසිම රාමු ව්‍යවස්ථා රාමුවක ඉඩකඩ නැතිවත් බලයෙන් පහ කිරීමේ අත්දැකීමක්. ඒ අත්දැකීමෙන් පස්සේ මිනිසුන්ට තියෙන යම්කිසි බලාපොරොත්තුවක් එතනින් එහාට. ඒ බලාපොරොත්තු විවිධාකාරයෙන් පිටවෙන, නමුත් ඒ බලාපොරොත්තු පිළිබඳ හැඟීම් මං කියන්නේ තාම ලංකාවේ තියෙනවා. එතකොට මං හිතන්නේ අපිට වැඩ කරන්න තියෙන අවකාශය තමයි මේ බලාපොරොත්තු සහගත අවකාශය. ඒක යම් යම් වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් විශේෂ ඡන්දයක් වගේකින් පස්සේ බලයටපත් වෙන අය විශ්වාසය කඩකොළොත් මිනිස්සු අතර විශ්වාසය දුර්වල වීමක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් නමුත් එහෙම බිඳ වැටීම් වලින් වැටෙන රැති තරම් ඒ බලාපොරොත්තු අපිට ශක්තිමත් ඉස්සරහට ගෙන යාමක් පිළිබඳ හැඟීමක් තියෙනවා. විශේෂයෙන් එහෙම මේ අර්බුදය ගැන ගැඹුරු අවබෝධයක් සහිත අනාගතයේ වැඩ කළ හැකි කණ්ඩායම් දරනවත් එහෙම වැඩ කරන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ අනාගතය පිළිබඳ මම හිතන්නේ විශේෂයෙන් මම දකින දෙයක් තමයි ලංකාවත් ලෝකයත් එක්ක බලද්දි බලලා අනාගතය ගැන කියද්දි දැන් ඇත්තටම ලෝකය ගත්තම මේ මොහොතේ යුරෝපය විශේෂයෙන් ප්‍රංශය, එංගලන්තය, දෙවන්ත මේ බ්‍රිතාන්‍ය මැතිවරණ දෙකක් ඉවර කළා. මේ මැතිවරණ දෙකේදීම තිබුණා යම්කිසි පසුගාමී සහ යම් බලවේගවලට එරෙහි දෙවන්ත ජනමතයක් පෙන්වන මැතිවරණ ප්‍රතිපල. ඒ කියන්නේ එක පැත්තකින් ප්‍රංශයේ තිබුණා වාම සහ දක්ෂිණාංශික උනත් වමට බර කණ්ඩායම් වල බලයටපත් වීම කන්ත දක්ෂිණාන්තික ක්ෂේත්‍රික ජාතිවාදීන්ට එරෙහිව ඔවුන්ව පරාජය කළා. හැබැයි ඊට පස්සේ ප්‍රංශය තුලත් දෙවන්ත කලකිරීමක් නැවත පුපුරමින් තියෙනවා. ඒ කියන්නේ ඉස්මතු වෙමින් තිබෙනවා. මොකද බලයටපත් වෙන පුද්ගලයා මේ ඒ පොරොන්දු කඩකිරීම, අගමැතිවරයාපත් කිරීමේ තිවිච්චාවුල සහ ඔවුන් සැබෑ ලෙසම අර ජනතාවගේ තියෙන පීඩනය මං කිව්වා පුපුරායම. ඒක ලංකාවේ තියෙන, ලෝකෙත් තියෙන පුපුරායම.
හරියට ඒ බලයට පත් වුණ කෙනාගෙන් ප්‍රකාශ නොවීම නිසා ඒ නිසා ඇතිවෙන කලකිරීමක් අංශේදීන බ්‍රිතාන්‍යයක ඉතාම දරුණු විදිහට කුකුරුලගේ ඒ ජනතාවගේ නොසෑහීමක් ජනතාව සෑහීමට පත් නොවීම ඡන්දය අස්සෙම තනුව ඡන්ද ව්‍යාපාරය තුළ කිව්වා අපි මේ ලේබර් පක්ෂයට ඡන්ද දෙනවා හැබැයි ලේබර් පක්ෂයට ඡන්ද දෙන්නේ අපි කැමති නැහැ අපි මෙයාලට කැමති නැහැ නමුත් අපිට කන්සර්වේටිව් අය පරක් ගන්න ඕන ඒ නිසා ලේබර් පක්ෂයට ඡන්ද දෙනවා ඒතකොට ඒ ඡන්දය දින මොහොතේදී ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කළේ ඉවරයි අපිට මේ විශ්වාසයක් නැහැ කියලා මේක ගැන නමුත් ඒ ඡන්දයෙන් දැවැන්ත ජයග්‍රහණයක් කන්සර්වේටිව්ලට ලැබෙනවා හැබැයි ඒක අතරේ මේනවා නිකන් ස්වාධීන අපේක්ෂකයෝ සහ දැන් ජෙරමි කෝබින් වගේ අය විවිධ කණ්ඩායම් විවිධ පක්ෂ නැවත නව නැගිටීම් එක්ක නව බලාපොරොත්තුකුත් තියෙනවා හැබැයි ඒ අසේ ඡන්දයෙන් පස්සේ වෙන්නේ දැවැන්ත ජනතා අසහනයක් ඉතාම ජාතිවාදී විදිහට පුපුරලා යනවා. ඒතර අසහනය කියන එක පේන්නේ තියෙන්නේ අසහනය පුපුරලා යෑම අපි සියුම්ම බැලුවොත් එහෙම ඒක ඇතුලේ ගැඹුරු විදිහට තියෙන මිනිස්සුන්ට මේ පද්ධති විශ්වාස නැහැ, පද්ධති තුළ බලය තියෙන අය විශ්වාස නැහැ. මේ කණ්ඩායම් ගැන අවිශ්වාසය තමයි මේ පුපුරායම තුළ තියෙන්නේ ඇත්තට. බ්‍රිතාන්‍ය මේ ඇමරිකාවෙත් එහෙමයි ඇමරිකාවේ ජනාධිපතිතුමනි අපි කවදාවත් නොතිබුණ තරම්. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා දෙන්නගෙනම විශ්වාස නැති වෙනවා. එදින ඉතාම බියපත් අවිශ්වාසයක් සහිතයි. එතකොට ඉතාම නාටකීය දේවල් සිද්ධ වෙනවා මේ මැතිවරණේ බේරා ගැනීම සඳහා. එක පැත්තකට වෙඩි වදිනවා. අනිත් පැත්තෙන් අපේක්ෂකයා ඉල්ලාසලා වෙන කෙනෙක් ඉදිරිපත් කරනවා. ඉතින් ඉතාම නාටකීය දේවල් වලට මේක තල්ලු වෙනවා. මොකද මේ සාමාන්‍ය ක්‍රියාවලිය කියන්නේ ඇමරිකාවේ තියෙන සාමාන්‍ය ක්‍රියාවලිය සහ ඒකින් පත් වෙන අපේක්ෂකයන් සහ ඒ ජනතාවගේ තියෙන පීඩනය හරියට එතන ප්‍රධානධාරය දේශපාලන තුන නිරූපණය වෙන්නේ. ඒකෙම ඡායාවක් ලංකාවෙත් තියෙන එක අපි දකින බංග්ලාදේශයේ පුරායම් බංග්ලාදේශයේ ඡන්දේ පත්‍රිච්ච අගමැතිනි. නමුත් ඒකම කෙටි යම් කාලයක් යද්දි ඒක කඩාවැටෙන සහලා බංග්ලාදේශයේ අපි වගේ රටවල් පවා මේ නැත්ත මේ සමෘද්ධිමත් අපිට වඩා සමෘද්ධිමත් දේශයක් විදියට. ඒක ගන්නේ කොහොමද මේ දලදේශීය නිෂ්පාදිතය වගේ ඒකකවල. නමුත් ඒ ඒකකවල තියෙන බොරුව පවා අපිට පැහැදිලිව පේන්න තියෙනවල තියෙන අසහනය ඒකත් එක්ක නොගැලපීම. ඊට පස්සේ රටවල් ලෝක ගණනාවක් මෙවැනි පුපුරයන් තියෙන විශේෂයෙන් අපි දැන් යුරෝපීය රටවලුයි අපේ රටවලුයි 100%ක් සමාන නැහැ. අපේ රටවල විශේෂයෙන් අපි ගෝලීය දකුණේ රටවලවල තියෙන පැහැදිලිවම දැවැන්ත ණය අර්බුද පුපුරා ගිහිල්ලා හෝ පුපුරායන් නොන්න වෙන්න තියෙනවා. ඒතර අපිට සිද්ධ වෙනවා ගෝලීය මූල්‍ය ආකෘති වලට යට වෙන්න. ඒතර යට වෙනකොට මේ කියන්නේ IMF එකේ කොන්දේසිත ඒගොල්ලෝ කියන ප්‍රතිසංස්කරණද ඒවට යට වෙන්න සිද්ධ වෙනවා. රටවල් ගණනාවක් ඒවට යට වෙනවා. ණය කප්පාදු කර ගැනීමේ අර්බුදයකට මොහොන දෙනවා. එතකොට අපි වගේ රටවල ඒක වෙනම. ඊට පස්සේ ඒක අනෙක් දිගුව තමයි ගෝලීය දේශගුණ අර්බුදයේ ප්‍රතිඵල වලට අපිට මොහොන දෙන්න සිද්ධ වෙන එක. ඒ කියන්නේ දැන් අපිට වඩා ලංකාවට වඩා දැන් බංග්ලාදේශය පකිස්තානය වගේ රටවල් දේශගුණ අර්බුදයේ ප්‍රතිඵල දෙවන්ත ගන්න අතුරුවල් සහ අතුරු දේවල් වලට මොහොන දෙනවා. ඒතර ඒක පිළිබඳ ගෝලීය කතිකාවක් තියෙනවා. මේ වැනි අයට මුදල් මේ වශයෙන් මුදල් වන්දි ගෙවීමක් ගැන කතා කරනවා. මොකද දේශගුණ අර්බුදයේ ඇති වෙලා තියෙන ලෝකයේ අතිශය බලවත් සමාජම් කිහිපයක් සහ ලෝකයේ බලවත් රටවල් කිහිපයක ක්‍රියාකාරීත්වය නිසා කාර්මීකරණය වෙච්ච රටවල් වල ක්‍රියාකාරීත්වය නිසා ඉතින් ඒ නිසා මේ දැන් ගෝලීය දකුණේ පීඩනය සහ උන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන ණය අර්බුදය සහ දේශගුණ අර්බුදය කියන දෙකේ තීරණාත්මක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වටිනාකම් බෙදවීම. කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් පලස්තීන යුද්ධය ඇත්තම තම ඊශ්‍රායලයේ පහර දීම දිගටම කරගෙන ආවත් පලස්තීනයේ කියන්නේ ඊශ්‍රායලයේ තිබුණු අයන් ඩෝම් එක යුදමයේ බලය සහ ඒකේ තියෙන අයන් ඩෝම් එක එහෙම නැත්නම් යක් මේ උන්ගේ තියෙන අතිශය බලවත් මිලිටරි බලය මේ මිලිටරි මැෂින් එක නොකඩවා මේ වැඩ කළත් පහුගිය අවුරුද්දේ දෙකේ තාම දරුණු විදිහට වැඩ කළත් ඒගොල්ලෝ තිබුණ ප්‍රචාරක මැෂින් එක කියන්නේ වෝ මැෂින් එක වැඩ කළාට ඒගොල්ලෝ තිබුණ ප්‍රොපගන්ඩා මැෂින් එක බිඳිලා තියෙනවා. ලෝකේ ජන ප්‍රජාව අතරින් නැකුණු දැවැන්ත සාකච්ඡාවක් එක්ක එහි සිද්ධ වෙන මේ පලස්තීන සිද්ධ වෙන විනාශය ජනතාව තුළ විරෝධයට ලක් වෙනවා. ජනතාව දැවැන්ත විරෝධයක් මතු කරනවා. ඒ විරෝධය නිසා පලස්තීන යුද්ධයත් එක්ක විශේෂ මානව හිමිකම් කියන වටිනාකම ලෝකේ මානව හිමිකම් ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ආයතන එවැනි මානව හිමිකම් වගේ වටිනාකම් ගැන දැවැන්ත විරෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ වටිනාකම් රැකෙන්නේ නැති බවට දැවැන්ත විරෝධයක් ඇති වෙනවා. ඇමරිකාව වගේ රටවල් ඒවා ආරක්ෂා කරන්නේ නැති බව, බටහිර රටවල් ඒවා ආරක්ෂා කරන්නේ නැති බව, යුක්‍රේන සහ පලස්තීන අතර ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය. එතකොට මේ ලෝකේ තියෙන ආයතන පද්ධතිය World Order එකේ පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීමකුත් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන බලාපොරොත්තු බිඳ වැටීම සහ World Order ගැන බලාපොරොත්තු බිඳ වැටීම තුළින් තමයි අර මං හිතන්නේ ලංකාවෙත් ඇති වුණ බංග්ලාදේශයේ ඉතියෝපියාවේ කෙන්‍යාවේ මං හිතන්නේ රටවල් ගණනාවක් ඇති වෙච්ච ඉතියෝපියාවේ නෙමෙයි කෙන්‍යාවේ සහ ඉරාකයේ යම් වෙලාවක එහෙම ඇති වෙච්ච දැවැන්ත නැගිටීම් සහ ජනතා නැගිටීම් විරෝධතා පන්නේ නැගිටීම් ඒක ලෝකේ තව රටවල් ගණනාවක මේ ප්‍රවණතාව තියෙනවා. විරෝධතා පන්නේ දැවැන්ත නැගිටීම් පුද්ගල ස්ථාන වලට කඩා වැදීම් විරෝධතා දැක්වීම් වර්ධනය වෙමින් තිබෙනවා. එතකොට
ගෝලිය දකුණ තුළින් නව බලාපොරොත්තුවක්. එහෙම නැත්නම් අපි වගේ රටවල් තුළින් යුරෝප් දකුණු ආසියාවේ අප්‍රිකාවේ සහ මේ ලතින් ඇමරිකාව වගේ කලාප තුළින් නව බලාපොරොත්තුවක් නව හෝප් එකක් ඇති වෙයි කියන ඉඩ එක අපි දකිනවා. චිලී එක වෙලාවක ගේබ්‍රියල් බොරික් කියන තරුණ ජනාධිපතිරය බලයට පත් වී සහ ලංකාවේ අරගලය සහ ලංකාවේ සමහර මේ මැතිවරණ ප්‍රතිඵලය බව යම් දුරකට මේ නව ගෝලීය දකුණේ නව නැගිටීම් පිළිබඳ හැඟීමක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒක ලංකා ඒ ප්‍රවණතාව ලංකාවේ ඉස්සරහටත් ඒ කියන අනාගතයක එහෙම අනාගතයක් ගැන අදහසක් අපි හැම අපි වගේ අයට මම වගේ අයට තියෙනවා. මොකද අලුත් බලාපොරොත්තුවක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ අලුත් වෙනසක්. එවැනි වෙනසකට යොමු වෙච්ච තරුණ පරම්පරාවක් සමහරට දේශපාලන ක්‍රියාකාරීත්වයක් තියෙ කියන එක. ඉතින් ඒ නිසා එවැනි අනාගතයක් අපි දකිනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් එහෙම ලංකාව කියන එක ගැන කෙටි උත්තරේ තමයි ලංකාව බලාපොරොත්තු සහගතයි. ලංකාවේ බලාපොරොත්තු නැති වෙලා නැහැ. ලෝකය ගැන තියෙන ඉතින් ලෝකය ගැන බලාපොරොත්තු ටිකක් ලෝකය ගැන බලාපොරොත්තු තියෙනවා නම් තියන්න පුළුවන්. අලුත් බලාපොරොත්තුවක් එන්නේ ගෝලීය දකුණෙන්. ඉතින් පාක්ෂිකද කියන එක ජනතා කියන මම හිතන්නේ හැමෝම දැන් ජනතාවට පක්ෂ වෙන්න කාලය ඇවිල්ලා. මොකද මේක ඇත්තට මේ අර්බුදය කියන එක අපි දකින්න ඕනේ සාමාන්‍ය පොදු ජනතාව කියන්නේ. සාමාන්‍යව පීඩිත පොදු ජනතාව ලෝකයේ අතිශය බලවත් ධනවත් ධන කුවේර පැලැන්තියක් ඉන්න ඉතාම සුළුතරයක්. ලෝක දේශගුණ අර්බුදය එන්නේ ලෝක සමාගම් 57ක ක්‍රියාකාරීත්වය නිසා තමයි. ඇත්තටම ලෝකයේ ගෑස් එමිෂන් වලින් 80%ක් කරන්නේ සමාගම් 57ක් විතරයි. ඉතින් එහෙම ගත්තම අතිශය බලවත් ධනවත් සුළුතරයක් ඉන්නේ. ඊළඟට අතිශය පීඩාවට පත් වෙච්ච ඇත්තටම ආහාර නොමැති මන්ද පෝෂණයෙන් පෙළෙන ජීවත් වෙන්න බැරි ඔය කියන ලෝකයේ නවීන තාක්ෂණය වගේ ලෝකයේ දැන් මේ පෙන්වන දේවල් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඊට පස්සේ ඇතුළු මේකවල තියෙන රියැලිටි එකේ වෙනස්කම් සහ ඒ කිසිම දෙයක් නෙමෙයි සාමාන්‍ය දිනදා කෑම බීමක් නැති අතිශය පීඩිත මිනිස්සු විශාල ප්‍රමාණයක් ලෝකේ පුරා ඉන්නවා සහ ඒ පිරිස වර්ධනය වෙමින් පවතින ඩිස්ටෝපියන් මට්ටමකට එහෙම නැත්නම් අපිට හීනෙන්වත් හිතන්න බැරි මට්ටමකට වර්ධනය වෙමින් තිබෙද්දී මම හිතන හැමෝම ජනතා පාක්ෂික වෙන්නයි තියෙන්නේ. දැන් තවදුරටත් අර පරණ දේශපාලන පක්ෂ කතාව අතහැරිලා ඉතින් ප්‍රතිපත්තිය පැහැදිලිවම මේ අපි ලෝකෙට යන්න සිද්ධ වෙනවා සමාජවාදී පැත්තට. ඒක කරන්න දෙයක් නෑ. ඒක මීට අවුරුදු කිහිපයක කලින් අපිවත් ප්‍රසිද්ධිය කියපු නැති දෙයක්. නමුත් තාම පැහැදිලිව දැන් අපිට තියෙනවා කැපිටලිසම් වල කැපිටලිසම් මැෂින් එකේ විද වැටීම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක ප්‍රතිපත්තිය මම හිතන්නේ සෝෂලිස්ට් වෙනවනේ. ඒක මම කියන්නේ අර කවුරුත් පරණ කාලේ තිබුණු පරණ පොත්පත් වල තියෙන දේවල් වමාරන්න කියලා නෙමෙයි අපි සෝෂලිස්ට් කියන ෆ්‍රේම් එක ඇතුලේ අලුතෙන් හිතන්න ඕනේ අලුතෙන් ලෝකයක් හදන හැටි. ඊළඟට දර්ශනයත් ඒක තමයි. දර්ශනයත් ආයේ යම් සෑහෙන දුරට මාක්සිස් සෝෂලිස්ට් ෆ්‍රේම් එකක් ඇතුලේ ආයේ ලෝකේ අපි දකින්න ඕනේ විශේෂයෙන් කැපිටල් ප්‍රාග්ධනය කියන එක විශ්ින් කරලා තියෙන විනාශය. මම හිතන්නේ ලෝකය ගැන කියද්දි එක්කෝ ලෝකයට එක්කෝ ධනවාදය ඉතුරු වෙනවා හැමුණුත් ලෝකේ විනාශ වෙනවා. එක්කෝ ලෝකය එක්කෝ ධනවාදය කියන්නේ දෙකම බේරගන්න බෑ. ධනවාදී බේරගන්නවා කියන්නේ ලෝකේ ඉවරයි. ඉතින් එහෙම නැත්නම් ලෝකේ ධනවාදී දෙකම විනාශ වෙන එක තමයි. නැත්නම් අපිට ලෝකේ බේරගන්නවා නම් ප්‍රාග්ධනය කියන එක සහ ප්‍රාග්ධනය ගොඩ ගහපු අය කියන එක ප්‍රශ්න කරන්න වෙනවා. ඉතින් අනාගතයේ ඉතින් ඒකත් එක්ක තමයි යන්න තියෙන්නේ. අපිට growth කියන එක නැත්නම් වර්ධනය කියන එක රටවල් වර්ධනය කිරීම කියන අදහසම අපිට ප්‍රශ්න කරමින් නැවත දැන් ලෝකේ නව සංකල්පයක් තියෙනවා degrowth කියන එක අවවර්ධනය කියන සංකල්පය. ඉතින් අපිට සිද්ධ වෙනවා යම්කිසි දාර්ශනික පිම්මක් පනින්න මිනිසුන්ගේ හිතවල තියෙන පැවැත්ම පිළිබඳ අදහසේ වර්ධනය පිළිබඳ අදහසේ දැවැන්ත වෙනසක් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට දැනුම අවශ්‍යයි. ඒක තමයි අපිට යන්න තියෙන අමාරු ගමන. ඉතින් වැඩි දිනේ අමාරු ගමන නොගියොත් එහෙම ලංකාවත් ලෝකයක් මම හිතන්නේ විනාශ වෙන්න නියමිතයි. ඒක මේ විදිහ අර්බුද තුනක ලෝකේ තියෙනවා. ධනවාදය කියන්නේ මේ ණය අර්බුදය, එහෙම නැත්නම් මේ කැපිටලිසම් බිඳ වැටීමේ අර්බුදය. ඊළඟට යුද්ධය, යුද්ධ දෙකක් ලෝකේ මේ වෙද්දි තියෙනවා. ඒවා අලුතෙන් තව වර්ධනය වී හැකි. තුන්වෙනි එක දේශගුණ අර්බුදය. ඒක ඔය තුන අර්බුද තුනකින් ලෝකේ දෙවෙනි අවදානම තියෙන්නේ. මේ හැම එකෙම මේ මූලය තමයි ප්‍රාග්ධනය. ඉතින් ඒකට අභියෝග කිරීම තමයි මම හිතන්නේ අපි වගේ ඇදිකටම මේ වෙද්දි කරමින් සහ ඉදිරියේදී වැඩිදුරටත් කරන්න බලාපොරොත්තු වෙන දේ. Thank you.